සුරින් නෑ මොකුත් නෑ. ඔයා මට කියන්න කැමති නැත්තම් මං ඔයාගෙන් අහන්නෙත් නෑ. ඒත් කොහොමද ගෙදර අනිත් අය? ඒගොල්ලෝ ආපෝඩ් ගියා. ඒ මොකටද? මහේෂ් එක්කන් එන්න. කවුද මහේෂ් කියන්නේ? නෑකමට මගේ මස්සිනා වෙනවා. එංගලන්තේ හිටි. ඔය අවුරුදු තුනකට පස්සේ ලංකාවට එන්නේ. මස්සිනාව කැඳගෙන ඉන්න. එයාපෝට් යන්න බැරි වුණ හින්දාද ඔයා නන්නේ? නෑ. කවුද උඹ? මම මේ සෙල්ලියකි. වැහි මහයිකාගේ දෝනියන්ද? මට මේ මොකද උනේ? බොටකන්දේ තණ්ඩි බාල ඩූල් ගහද්දි බෑවිලා හිටියේ. බොටකන්දේ කවුද මාව මෙහාට ගෙනාවේ? අප්පච්චි කොක්කාන පැලට ගෙනාවා. සිදාජි ඇත්ත කවුද කියලා සී කල්පනා වෙලවිච්ච වෙලාවේ දැනගන්නයි කියලා අප්පච්චි කිව්වා. හැබැයි මේ ඇත්ත කවුද? මම කිරි හොඳයි තමයි පැනිත් තියෙනවා. නෑ මං ඇහුවේ මහත්තයාගේ නම. මොකද්ද මේ සුරේද මොකද්ද? ඔය කිව්වේ සුරේද මොකද්ද කිව්වා. එහෙමද කියන්නේ? සුරේන්. මාව ඇහුවේ සුරෙන් මහත්තයාව හොයන් එන්න. උඹට පුළුවන් ද අපිත් එක්ක යන්නේ? ආපෝ මහත්තයෝ මං ගියොත් මගේ උන්ට සාරින්දරේ නැහින්ට වෙයි. ආපෝ මහත්තයෝ මූත් එක් ගියොත් අපිට නැහින්ද වෙයි. ඒ උඹ මගෙත් එක දවස් තුනක් කැලේ යන්න එනවනම් මං උඹට රුපියල් 1000ක් දෙනවා. මොකද කියන්නේ? මගේ අප්පච්චි ගිරාලේ ඔහොම වීදම් කරනවා නම් නැහෙන්ට උනත් දෙන්න බැරි. යමයි යමම් මහත්තයෝ හද්ද වන්නි කරේ නිල් ගල උනත් පෙන්වන්නේ නැඤ්ඤා. මේ 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 උඹ නිල් ගල වැඩන කළු වල පෙන්නගෙන මට කමන්නේ නැහැ. මං වැරද්දක් කරේ නැන්නේ. මං උඹේ දරු පැටව බලගෙන මෙහෙ ඉන්න. මිනිහලන් තමයි ඒ තඳුරන් අමාරුයි වැද්දෙක් වගේ.